සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සන්තු සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාධනං තේ අතිගෞරවනීය විහාරාධිපති ලෝකමාන්දරන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් දෙකක් ප්‍රෝණය කරන්න. ඒ වගේම අපි හැම දිනාගේම ජීවිතයට නව අරුතක් ලබා දෙන්න පුළුවන් වටිනා දවසක් අද. විශේෂයෙන්ම වර්ෂයක් ගෙවිලා වර්ෂයක් උදා වෙන මේ අවස්ථාවේදී මේ උදා වූ නව වර්ෂය ගැන අදහස් ටිකක් දැනගන්න සුදුසු අවස්ථාව. ගොඩාක් දෙනෙක් අපි හැමෝටම හම්බ වෙනකොට දකිනකොට ආශිර්වාද කරනවා මතක් කරනවා සුබ නව වර්ෂයක් වේවා යහපත් අදහස් බලාපොරොත්තු ඉෂ්ට වෙන වර්ෂයක් වේවා ඉරියෙන් දෙමින් ඉතිරෙන වර්ෂයක් වේවා කියලා ආශිර්වාද කිරීම හොඳයි. ඒත් අපි තේරුම් කරගන්න ඕනේ වටිනා ටිකකුත් සුභම සුභ වර්ෂයක් වෙන්නේ කොහොමද සුබ නොව අසුබ වර්ෂයක් අපේ ජීවිතවලට උදා වෙන්නේ කොහොමද කියන එක. ඒකට වටිනා අවවාදයක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මහණෙනි නුවණැත්තන් විසින් නුවණ ඇති අය විසින් කලින් කල ආත්ම සම්පස් ආත්ම විපත් මන සම්පත් මන විපත් මෙනෙහි කරලා බැලිය යුතුයි කියලා මම එක පැහැදිලි කරලා දෙන්නම්. නුවණැති පුරුෂයෝ විසින් තම තමන් කෙරෙහි ආත්ම සම්පත් ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට යහපතක් උදා වෙච්ච ක්‍රමවේදයක් ආත්ම විපත් තමන්ට අවැඩක් අයහපතක් වෙච්ච මන සම්පත් තමන්ගේ අනුන්ගේ යහපතක් වෙච්ච සිද්ධාන්තය මන විපත් තමන්ගේ අනුන්ට වෙච්ච කරදර මෙන්න මේ වගේ දේවල් කියනවා නම් ආපහු ජීවිතේ හැරිලා කලින් කලට මෙනෙහි කරලා බැලිය යුතුයි කියලා අන්නේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා අපි
අපේ ජීවිතවලටම නැඹුරු වෙලා අපේ ජීවිත ගැන අපි එහෙම බැලිය යුතු නම් සිටිය යුතු නම් අන්න එහෙම බලන්ට අන්න එහෙම හිතන්ට හොඳ අවස්ථාවක් මේක. මේ වගේ අවස්ථාවන් සුදුසුයි අපිට අපේ ජීවිතයේ ආපස්සට පොඩ්ඩක් හැරිලා බලලා ඉදිරියට මේ ජීවිතය හදාගන්න. වර්ෂයක් දෙවිල වර්ෂයක් උදා වෙන මේ අවස්ථාව සුදුසුයි. ආත්ම සම්පත් ආත්ම විපත් හර සම්පත් හර විපත් මෙහෙ කරලා බලන්න. ඒ තමයි ජීවිතය ගැන හැමෝම සිහි කරලා ගෙවුණු අවුරුදු දිහැදලු තමන්ගේ ජීවිතයට යහපත මිනිස හිත වැඩ මිනිස තමන්ගේ මොන මොන දේවල් සිද්ධදලා තියෙනවද සිද්ධ කරගෙන තියෙනවද කියලා ආවර්ජනා කරලා බලන්න හොඳ දවසක් ගන්න. එහෙමත් මෙනෙහි කළා ඒ විදිහටම එන වෙන මේ වර්ෂය මගේ යහපත පිණිස මේ කටයුතු මම තවත් දියුණු කරගන්න ඕනේ කියලා චිත්තවිස්ථානය ඇති කරගන්න හොඳ සංකේතා. ඒ වගේම ජීවුණු අවුරුද්ද දිහා බලලා මගේ ජීවිතේ මෙන්න මේ මේ ක්‍රියාවන් මගේ යහපත පිණිස මගේ මාර්ගය පිණිස දවතුනා මම නැති සිද්ධ වුණා. මේ ඉලක්කෙන මෙන්න මේ වර්ෂයේ මට නාවද පිණිස මට මාහිත පිණිස පවතින මේ දේවල් මම සිද්ධ කරන්නේ නැහැ සිද්ධ කරන්න හොඳ නැහැ කියලා තමන්ගේ විපස්සය ගැන ආවර්ජනා කළ බලන්ත හොඳ අවස්ථාවක්. හරි සම්පත් ගෙවුණු අතීතයේ අවුරුද්ද දිහා බලලා අනේ මගේ අතින් බොහෝ දෙනෙකුට මේ මේ විදි යහපතක් වෙලා තියෙනවා වැඩක් වෙලා තියෙනවා කියලා බලලා ඒ වගේම ඒකත් වඩා එළ වෙන මේ අවුරුද්දත් මම තව බොහෝ දෙනෙකුට යහපත පිණිස හිතකට පිණිස කටයුතු කරනවා කියලා අධිෂ්ඨාන කරගත්ත හොඳ අවස්ථාවක්. ඒ වගේම ගෙවුණු අවුරුද්ද දිහා බලලා මගේ අතින් බොහෝ පිරිසකට බොහෝ අයට මේ මේ වගේ නොකදෙන්තු වෙලා තියෙනවා මගේ කයින් හිතෙන් වචනේ අනිත් අයගේ හිත් විදෙන අනිත් අයට පාඩු වෙන හිංසා වෙන දේවල් වෙලා තියෙනවා. එහෙම තියෙනවා නම් අධිෂ්ඨාන කරගන්න සුදුසුයි එළබෙන මේ වර්ෂය මම ඒ අනුපාදුවට ඉඩ තියන්නේ. මගේ අතින් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් එන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා ඉවරත් හදාගන්න හොඳ සම්පිස්ථානයක්. වර්ෂයක් ගෙවිල වර්ෂයක් උදා වෙන මේ අවස්ථාව ඒ විදිහට ආත්ම සම්පත් ආත්ම විපත් පර සම්පත් පර විපත් මෙනෙහි කළා බලන්න හොඳ හොඳ අදවසක්. අන්න එහෙම මෙනෙහි කළා ආත්ම සම්පත් පර සම්පත් ඇති කරගන්න ආත්ම විපත් පර විපත් ජීවිතෙන් අයින් කරගන්න කටයුතු කරන කෙනාට මේ වර්ෂය සුභම සුභ වර්ෂයක් වෙනවා. කිරියෙන් පෙනෙන විටදෙන වාසනාවන්ත වර්ෂයක් වෙනවා. තමන්ගේ අවැඩ පිණිස අහිත පිණිස කටයුතු කෙරෙන පර විපත් අනිත් අයට තමන්ගේ අවැඩ පිණිස අහිත පිණිස කටයුතු කෙරෙන ක්‍රියාපටිපාටියක් අපි තුළ තිබුණොත් මොනතරම් ප්‍රාර්ථනා කරලා අනිත් අය වචන කිව්වත් සුභ වර්ෂයක් වෙන්න කියලා සුභ වර්ෂයක් වෙන්නේ. ඒ නිසා සුභ වර්ෂයක් වෙන්නේ හෝ අසුභ වර්ෂයක් වෙන්නේ තමන් තුළ ඇති කරගන්නා වූ සුචරිතය හා දුචරිතය මතයි කියන කාරණාවක් තේරුම් අරගෙන හැම දෙනාම කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතය හැදිරිලා
තමන්ට අන්තයට යහපත පිණිස කටයුතු කළා. තමන්ට තමන්ගේ ජීවිතය තමන් නිසා අනිත් අයට සුභම සුභ වර්ෂයක් උදා කරගන්න ලැබේවා කියලා මුතින්ම ආශිර්වාද කරමි. ඒ වගේම තමන් ලැබපු මේ ජීවිතය තමන්ට ලැබුණු මේ ජීවිතය තුල තමන්ට ලැබුණු මේ නව වර්ෂය තුල ජීවිතය සුභ කරගන්නේ කොහොමද කියන කාරණාව දැනුම් සහගතව තේරුම් සහගතව වඩාත් හොඳින් කරන්න පුළුවන් වෙන විදිහට හොඳ නරක දෙක කුසල අකුසලය කියන ධර්මතාවය සහ ඒ තුල පවතින යථාර්ථය සරලව ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕනේ කියන අදහසින්මයි මම අද මේ දේශනාව සඳහා සබ්බ පාපසකරණං කියන ගාථාව මාතෘකාව දෙන්නේ. මොකද ඒ තුලින් අපිට පුළුවන් සුභ නව වර්ෂයක් ඇති කරගන්න මූල ධාතුව හොයාගන්න. අසුභ වර්ෂයක් කරගන්නේ මොන වගේ ක්‍රමයකටද කෙනෙකුටද කියලා හොයාගන්න පුළුවන් නිසා. ඉතින් මේ දෙන්නත් සියලු දෙනාටම මුලින්ම මතක් කරනවා ඉතාමත්ම ඕනෙකමෙන් ඉතාමත්ම ඕමනාවෙන් හිතේ හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව මේ දේශනාව ඉතාමත්ම ඕනෙකමෙන් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් කරුවේ මේ බුද්ධ ශාසනය තුළ බොහෝම වටිනා තැනක් හිමි වෙලා තියෙන කාරණාවක් නෑ. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝතපනං ඒතං බුද්ධාන ශාසන. මේ කාරණාව ඔබලු ගොඩාක් දෙනෙක් ගන්නවා. හොඳට අහල ඇති කටත හොඳට බුරු පුරුදුත් ඇති. නමුත් මේ තුළ මෙලොව පරලොව උපහාසයම ගැප් වෙලා හොඳ සහ නරක මනාව පැහැදිලි කරලා දෙන ඉතාමත්ම වටිනා අර්ථයක් තියෙනවා කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. මේ ගාථාව ගත්තාම මේ ශාසනය තුළ බොහෝම ශ්‍රේෂ්ඨ ජනකට යනවා. යම් දවසක බුදුරජාණන් වහන්සේ සියලු දෙලෙස් නතල සම්මා සම්බුද්ධත්වයකට පත් වුණා නම් යම් දවසක අනුපදිශේෂ භවේරුවන දාත්මයෙන් පිරුවන් පාවදාලන ඒ අතර තුර මේ ලෝකයාගේ හිත පිණිස සැප පිණිස යමක් දේශනා කළා නම් අන්නේ දේශනා කළ සියලුම ධර්මයන්ගේ අර්ථය කෙටි වෙලා සැටි වෙලා තියෙනවා මේ ගාථාවට. කවුරු හරි ඔයගලන් ඇහුවොත් මේ කවුරුත් දර්ශනය ඔයගලන්ට කෙටි කරලා කියන්න පුළුවන්ද කියලා මෙන්න මේ ගාථාව කිව්වට කමක් නැහැ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සච්චිත්ත පරියෝ දපන. සියලු පව් කරන්තේක කුසල කරන්ත සචිත්ත පරියෝ දපන. සිය සිත තමන්ගේ සිත පිරිසිදු කරගන්ත ඒකං බුද්ධහන සාසන. එය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අතීතයේ ලෝකේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා අනාගතයේ ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා වර්තමානයේ වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේ
මේ ලෝකෙට අවවාද කරන්නේ ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින්. පළවෙනි එක තමයි සත්ව පාපස්සක් කරන අකුසල කරන්නේ එක. දෙවෙනි එක කුසල සම්පතා කුසල කරා. තුන්වෙනි එක සජිත්‍ර පරිවෝධපන හිත පිරිසිදු කරනවා. මෙන්න මේ ක්‍රම තුනක තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. ඇයි ලෝතර බුදුරජාණන් වහන්සේලා මේ වගේ ක්‍රම තුනකට විතරක් අවවාද අනුශාසනා කරන්නේ? මෙලෝ වේවා පරලෝ වේවා ඇති කළ දෙන්නෝනේ සියලුම අර්ථ මේ ක්‍රම වේද තුන තුල පවතින නිසා. තව පැත්තකින් ගත්තාම අපි මේ මම මේ මගේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිසින් කියලා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට ඇති කරගෙන හිටියට ඒ පුද්ගල භාවයක් ඇති කරගෙන තියෙන අපේ ජීවිත තුල එයින් පරිබාහිර සිත් නැති චේතනා නැති වස්තුන් තුල තියෙන යථාර්ථය දැක්ක අවබෝධ කරගත්තා. ඒ තමයි මේ හේතුඵල ධර්ම උපාව. අන්නේ හේතුඵල ධර්ම නැත්තම් පටිච්ච සම්පාද ධර්මතාවයට නොවන කියන නිසයි බුදුරජාණන් වහන්සේලා අකුසල කරන්ට එපා කුසල් කරන්ට හිත පිරිසුදු කරගන්න කියලා අවවාදන සාසනා කරන්නේ. මන් මේ පින්නතුන්ට ඒ කාරණාව තේරෙන විදිහට සරල උපමාවක් නිදසුනක් කරගෙන පැහැදිලි කරන්නා. ඒකෙන් ඉතාමත් හොඳින් අහලා තේරුම් ගන්නට ඕනේ. පින්නතුනි මේ ලෝකයේ යථාර්ථය හැටියට බුදුරජාණන් වහන්සේ දැක්කේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා, ඵලය ආපහු හේතුවක් වෙනවා කියන හේතුඵල ධර්මය. අපිට තේරෙන භාෂාවකට ගත්තොත් අපි යම් කිසි ගහක් හැදෙන බීජයකට පොස්ටයක් වගේ දෙයක් ගත්තොත් පොස් ඇලෙන්න කියනවා හේතුවක් කියලා බීජයක් කියලා. ඒ කොස් ගහක කියනවා ඒ ඇටෙන් හැදෙන කොස් ගහක කියනවා ගෙඩි වලට කියන පදයක් කියලා. කොස් ඇටේ හේතු කොස් ගහ ගෙඩි පදේ. ආපහු කොස් ගහ ගෙඩියේ හේතු වෙලා තව කොස් ඇටයක් හැදෙනවා ගහ හේතු කොස් ඇටේ තමයි. මෙන්න මේ වගේ හේතුව ඵලය ඵලයේ හේතුවත් වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඔන්නෝය හේතුඵල ධර්ම මුද්‍රණ භාවයක් පවත්වන අපේ ජීවිත බාහිරත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒක මතක් කළොත් අපි තව පැත්තකින් මේ පින්මුතු දන්නව කොහොමද කියන එක. කොහොමද කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත රසයක් ඒ තුළ නැහැ. ඒ තුළ තියෙන්නේ කටුක කටෝර අමෙහිරි රහ සිත්තයි. ඒ කොහොඹ ඇටේකට කියනවා හේතුව කියලා බීජ කියලා. ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් හැදෙනවා නම් කොහොඹ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලය කියලා. එතකොට
අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් මල උපදවන උහුඹ ඇටේ නිසා උපදින උහුඹ ගහක් උහුඹ ගෙනිත් අමිහිරිමයි කටුවක පරිරහ. උහුඹ ඇටේ හේතුව උහුඹ ගහක් ඵලය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පුද්ගල භාවය ඇති කරගෙන තියෙන අපේ ජීවිතවල තියෙනවා නම් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන අකුසලයක්, ඒ වගේම දක්ෂ අකුසල කර්මපතයන් කියනනම් අකුසල කර්ම කියලා යමක් කියනනම් අන්නේ අකුසල කර්ම දැක්කා බුදුරජාණන් වහන්සේ මේවා හේතු මේවා බීජ මොකටද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් ඵල උපදවන හේතු කියලා. එතකොට අකුසල කර්ම නැමැති බීජ තිබුණොත් එයින් හටගන්න ඵලය අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් කක්මයි. උහුඹැටයක් අමිහිරි රස ඇති උහුඹැටයක් හිටෙව්වහම මිහිරි රස ඇති ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වගේ අකුසලය නැමති හේතු ටික දැක්ක බුදුරජාණන් වහන්සේ මේවා හේතු මේවා බීජ මොකේද? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් ඵල උපදන හේතු. මේ අකුසල කර්ම නැමති බීජය වල අමිහිරි ඵලය මොකක්ද? එමුතුනි අපි ප්‍රේත, අසුර, නෙවි, දිවිසන් කියලා සතර අපාය ගැන කතා කරනවා නම් මේ සතර අපාය කියලා කියන්නේ සතර අපාය කියලා කියන්නේ මෙන්න මේ අකුසල ධර්ම නැමති හේතුක ඵලය. කිමුතුනේ සතර අපායේ ගැටුණු නිරු සත්‍යයේ උත කිසිම කෙනෙකුගේ පිළිගත් පිළිකරමක් නැහැ. අපේ තරුණ ඇත්ත සමහර දෙයක ඇහැට ගෙනෙන්නේ නැති නිසා අපායන් ගැන, ප්‍රේත ලෝකයන් ගැන, අසුර ලෝකයන් ගැන විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් හොඳට මතක තබා ගන්නට ඕනේ ලෝකේ ඇහැට දැනෙන දේ දෙය බොහොම ටිකයි. නොපෙනෙන දේ තමයි ගොඩක් වෙන්නේ. මේ උඩින් තියෙන වයර් එකේ කරන්ට් එක එනවා. හැබැයි ඇහැට පේන්නේ නැහැ. පේන්න නැති හින්දා කරන්ට් එක කියලා එකක් නැහැ කියලා කියලු. ඒකම තමයි අපේ විනාශය. ඒ වගේ ඇහැට නොපෙනුනත් අකුසල කර්ම නැමති හේතුව තිබුණොත් එයින් දුක් විපාක උපදින ඵලයක් උපදිනවාමයි. ලිංගොතුනි ඒ නොපෙනෙන ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ නැත්තගෙන් තබන් සිරිසංගත සත්‍ය විඳින දුක් අපිට පෙනෙන ඕගොල්ලන්ට ශරීරේ කොටනක් හරි තුවාලයක් ඇති වුණොත් ඉක්මනට බෙහෙත්දා ගන්න කෙනෙක් ඇති. රෝගවලට බෙහෙත්දා. මම එක්තරා දවසක් දැක්කා කුඹුරක අරගේ කිම කවුරු හරි පොරෝකින් කොටලා සුදු පාට ඉහැදියෝ දාලා පහෝ බිරීලා ඉහැත්තෙන් දෙමුවොත් වලින්නේ හරි කපු ප්‍රොවි එක එක සත්තු වැලිල්ල කොට 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 කනෝ කනෝ ඒ කතා එහා තැන්වරෙනවා මෙහා තැන්වරෙනවා එහෙන් කනෝ කන වේදනාව එහෙන් ගුවල් එකක්ම එහෙන් අර සත්තු කොට කොට කන ඒ වගේ දැනක උපන්නොත් ඒ වගේ විපාකයකට පත් වුණොත් කවුද අපිට බෙහෙත්දා? ඒ කතා කාටද කියන්නේ? එමතුනි හොඳට මතක තබා ගන්න
இப்போது ஜனக்கு இப்பதேசத்தின் ஹேஸ்துக்கு ஒரு வித்தியாசனா யோகம் அப்படி யோக்கம் அடைந்தேன் அப்படி ஜீவித்து ஒவ்வொரு ரகவரணி அப்படின்னு கணக்கம் ஏன் மனைவி எப்பொழுது ஜனக்கு இப்பதேசம் புழுவம் அக்குத்துல காரணம் ரஷ்யன்ற புழுவம் வசதி தாவக்காய் அப்படி இன்னைக்கு காரணம் மனப்படணுமா அக்குசல காரம கலந்து எம்மா கேளுமாறு பெண்ணு வினம் குட்டினே எப்பந்து காரியம் ஸ்மிதன் பிரிசன்ன நட்டுவ துக்மிதிங்களின் ஆத்ம பாவ விபாக லபினே சாய் சப்ல பாப சாகரணம் கிள தேசனாக்களே அமிகிரிவு அமிகிர சுபாவி யுக்த பல உபதவன விபாக ஹதாகண்ட எபா கியனக அவகத்துக்கு கத்தாம මේ හේතු බලදහම ස්වභාවය බලන්න හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්න හේතුව හැටියට අපි දැක්කේ කොහොම ගත්තොත් එක කොහොම වැටේ මොකට බලන්න ඒ කොහොම ඇත්තේ සැලවෙලා ගහක් හැදිලා ගෙඩි හැදෙන්න ගත්තහම ඒ ගහේ ගෙඩි කොච්චර හැදේ සිය දහස් ලක්ෂ කෝටි අවුරු දහයක් පහළොස් මේ කොහොම තමයි වුණොත් ගෙඩි කොච්චර හැදේ නමුත් ඒ තරම් ගෙඩි ගොඩක් ගොඩ ඵලදාමක් හැදෙන ඒ ගහ හදන්න හේතු මේක ඇටය ඒ වගේ අකුසල කර්මය එකක් වෙන්න පුළුවන් ටිකක් වෙන්න පුළුවන් ඒක පලදරන දවසට ජීවිතයට දුක හිමි වෙන්නේ ජීවිතයෙන් දුක ගෙවන්න වෙන්නේ ආත්ම භව සීයයි දාහයි ලක්ෂයයි කියලා කියන්නට ඉතින් හේතුව ටිකක් වුණත් ඵලයේ බොහෝ වෙන බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන්ම සම්ම පාපස්සාකරණං කියලා පෙන්නනවා සබ්බ පාපස්සාකරණං කියලා කියන්නේ බොහෝ කාලයක් දුක් පිටක පවතින දුක් විපාක විඳින්න වෙන හේතු හදාගන්න එපා කියන එකයි. තව කාරණාවක් කියන්නේ කැඩුනේ මොනෝනේ නරක් මොනේ නැති බොහෝ වැටයක් දීම හිතෝල හොඳට ප්‍රස් තියෙන දෙකනේ තියෙන දැනක විටෝල අපි ඔක්කොමල වැැඳගෙන ප්‍රාර්ථනා කළොත් අනේ මේ කොහොම ඇටේ දැලවෙන් දෙපා කලවෙන් දෙපා කියන ඒ අපි ප්‍රාර්ථනාවම සලකා කොහොම ඇටේ දැලවි මොකද දෙන්න වෙන්න හේතු ටික නිසා ඒවගේ යම් කිසි කෙනෙක් කයෙන් හිතෙන් හයෙන් වචනෙන් අකුසල කර්ම කරලා අනේ මේක විපාකිය මට එන්නේපා මට එන්නේපා කියලා ප්‍රාර්ථනා කළත් පින්වතුනි ඒක විපාකිය නෑ කියලා කියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රාර්ථනාවකින් කැමැත්තකින් වළක්වන්න බැරි නිසා ඒ හේතුවට ඵලයක් උපදින ඒ කර්මයක විපාකයක් ඇති වෙන නිසාම සත්ව පාපස්සකරණං කියලා දේශනා කළා. ලෝකයාගේ දුක දැකලා ලෝකයා දුකෙන් මුදවා ගන්න ඕනේ කියන කරුණා මහා කරුණාවෙන් යුක්ත හදවතක් ඇති නිසාම මේ ලෝකයට අවවාද කරනවා අවනුශාසනා කරනවා සබ්බ පාපස්සකරණං කියලා. ඒ කියන්නේ තමන්ටම දුක පිණිස මෙහෙස පිණිස පවතින මල උපදින කර්ම රැස් කරගන්න එපා කියන එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයගේ සැපයට ඊරිසියා නොකරන නිසා
සැපේ තමන් වහන්සේ වඩා සතුටු වෙන කැමති වෙන මුදිත ගුණය තියෙන නිසා නිවනින් මෙපිට ලෝකයේ තුල සැනසිල්ල හෝ ලබා දෙන්න ඕන නිසා සියලු යහපත ලබා දෙන්න ඕන කියන අදහසින් කුසල සුප සම්පදා කියලා කියනවා. කුසල කියනකොට කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත, ඒ වගේම අද කුසල කර්ම ප්‍රපත්‍යයන් දාන් දීම, සිල් රැකීම, භවනා කිරීම කියන දෙවිද පුණ්‍ය කිරිය වස්තු මෙන්න මේව ගත්තාම කුසල. මේ කුසල් කියන්නේ හේතු, කුසල් කියන්නේ බීජ. මොනවට හේතුද මොනවට බීජද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු. පින්වතුනි, නියම කියලා කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක්. එබඳු නියම ඇදයකට කියනවා හේතුව කියලා. ඒ නියම ඇදේ නිසා ගහක් හැදිලා අප ගෙඩි හැදිලා ඉඳෙනකොට එකට කියනවා ඵලයක් කියලා. නියම්බ ඇටේ හේතුව නියම්බ ගහ නියම්බ ගෙඩි ඵලය. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන නියම්බ ඇටේ නිසා බොහොම හැදෙන්නේ හැදෙන්නේ මිහිරි වූ ඵලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කුසල ධර්මයන් කියන්නේ හේතුවක්, බීජයක්. කුමකට හේතුද, කුමකට බීජද? මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක්. මේ හේතුඵල ධර්මයේ හරි බුදු ධර්මතාවයක් තියෙනවා. කොහොම ඇති, කොහොම ගහ, කොහොම වෙලි ඵලයක්, කොහොම ඇති හේතු. මෙයම ඇති හේතුව, මෙයම ගහ, මෙයම වෙලි ඵලය. දෙකම හේතු ඵල ධර්ම වුණාට කවදාහවත් වෙනස් වෙන්නේ නැති බීජ නාමයක් තියෙනවා. ඒ තමයි කොහොම ඇති ඇකිට වුණොත් මෙයම වෙලි හැදෙන්නේ, මෙයම ඇති ඇකිට වුණොත් කොහොම වෙලි හැදෙන්නේ. මේ හේතුක හැදෙන ඵලය මේ නියමයි. අමේ හේතුක හැදෙන ඵලය අමේ නියමයි. ඒ වගේ මේ අකුසල කරන්නේපා කුසල කරන්නේ කියලා බුදුසසුන් වහන්සේ පනවන්නේ අකුසල හේතු වලට මිහිරි ඵලයක් උපදින්නේ නැහැ. මිහිරි හේතු වලට අමිහිරි ඵලයක් උපදින්නේ නැහැ. අමිහිරි හේතු උපදින ඵලය අමේ නියමයි. මිහිරි හේතු උපදින ඵලය මේ නියමයි කියලා දැකපු නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුසල සුප සම්පදා කියලා ලෝකෙට අවවාදාන සාර්ථනා කරනවා කුසල් කරන්ට කියලා. කුසල් කරන්ට කියන්නේ ඒ තේරුම මොකක්ද? බොහෝ කාලයක් මෙහිරි වූ මෙහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගන්න කියන අදහස. නියමත් ගන්න එක හම ගහක හම ගෙඩියකට කියනවා හේතුව බීජය. ඒ හේතුවේ බීජය නිසා හම ගහක් හැදිලා හම ගහේ ගෙඩි හැදෙන්න ගත්තොත් කොච්චර හැදෙයිද? ගෙඩි 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න පුළුවන්ද? මේ හම ගහ අවුරුදු 15ක් විතර තිබුණොත් හැදෙන ගෙඩි ගන්න හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කුසල නැමැති බීජයන් කිසි කෙනෙක් ඇති කරගත්තොත්, කුසල නැමැති හේතු යම් කිසි කෙනෙක් හදාගත්තොත්, එයින් උපදින ඵලය මිහිරි ස්වභාවයෙන් යුක්තයි. ඒ මිහිරි ඵලය ආත්ම 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න බෑ. එච්චරම බොහෝ වෙනවා කියල
මේ කුසලයේ නැමැති හේතුවකට හටගන්න මිහිරි ඵලය මොකක්ද? අපි මිනිස්සුයෝ කියලා කතා කරනවා, දෙවියෝ කියලා කතා කරනවා, බ්‍රහ්මයෝ කියලා කතා කරනවා. අපි දෙවියෝ, මිනිස්සුයෝ, බ්‍රහ්මයෝ කියලා පුද්ගල භාවයෙන් කතා කළාට මේ කුසලයේ නැමැති හේතුවක ඵලය. කුසලයේ නැමැති හේතුවකට තමයි දෙවියෝ උපදින්නේ. දිනුතුනි ඒ හේතුන්ගේ උපදින කුසලයන්ගේ ඵලය දකින බුද්ධදී උත්තමයන්ගේ අවවාද පිළිගන්න සත්පුරුෂ ඇත්තු අපිදේ තමන්ගේ ජීවිතයට වඩා කුසල කිරීම, සුචරිතය හැසිරීම උතුම් උතුම් ක්‍රියාවක් කොට සැලකුවා. ඒකට හොඳ වටිනා හරිම නිදර්ශනක් තියෙයි. අපේ මේ ශ්‍රී ලංකා ද්වීපයේම අනුරාධපුරයේ සද්ධාතිස්ස රජුණෝ රජකම් කරන කාලේ පිස්ස කියන එක සන්නාලි කෙනෙක් හිටියා. සන්නාලි කියන ඇඳුම් මහල ජීවත් මේ පිස්ස සන්නාලි හරිම ගුණයක්, ගුණවත්, හරිම යහපත්. මෙයා මොකද කරන්නේ? දැලි නූලකින් හරිගේ දෙකට බෙදා ගන්නවා. දැලි නූල කියනකොට ගොඩක් කෙනෙක් ගන්නවා ඇති ලී කොට ඉරන්ද හදනකොට ඉරන් දෙල්ලා ඉරන්ද ගියත ගෙනියන් දෝන ගමන් මාර්ගය සරු පොල් කරගන්නවා කළු නූල. ආන්නේ විදිහට ශරීරයේ දැලි නූලකින් දෙකට බෙදාගෙන මගේ ශරීරයේ එක අඩ මට වේවා, මගේ ශරීරයේ අනිත් අඩ අනිත් භාගය මෞර්යයන්ට වේවා. මෞර්යෝ කියන්නේ තමන්ගේ හයිය අපිට දීලා දුර්වල වෙච්ච අය, තමන්ගේ තරුණකම අපිට දීලා මහර වෙච්ච අය, තමන්ගේ සැපසැනසිල්ල මං වගේ දරුවෝ දියතර පොයම් මට කියන්නේ ඒ දෙමෝපියෝ කෙරෙහි යහපත්තු බලන් නැතුව මට පුළුවන්කාට මං මන්දට බලා ගන්නවා නම් ඒ මගේ මනුස්ස ජීවිතයට නින්දා වේවා කියලා තමන්වම අවවාද කරගෙන දෙමෝපියෝ රකින කෙනෙක්. ඉතින් ශරීරයේ දෙකට බෙදාගෙන ඇඳුම් මහන කර්මාන්තය කරනවා. උදේ ඉර පායපු වෙලේ එන්න දවල් 12 වෙනකන් යමක් හම්බ කළොත් ඒ හම්බ කරපුදී එයා සතුයි. ඒකෙන් එයා මොකද කරන්නේ? දවසකට එක නමකට, දෙනමකට, පන් නමකට, දහ නමකට ධාන්‍ය අරගෙන දෙනවා. ඒ මුදලෙන් සිවුරු, තොන් සිවුරු, අට පිළිකර පූජා කරනවා. ඒ දෙනෙන් එයා සම්පූර්ණ කරන්නේ දන් දෙනවා කුසල් කරන එක. මධ්‍යහා නෙදල හවුස ඉව පහිනකම් හම්බ කරන දේවල් අම්මට තාත්තට. ඒකෙන් ආහාර පාලන කෑම බීම අඳුම් බලඳුම් අරගෙන ගිහිල්ලා ඒව ඔක්කොම තියලා දැන් මුණු කරලා දෙමව්පියන් වනාවල සුද්ධ පවිත්‍ර කරලා ආහාර පාන හදලා දීලා දෙමව්පියන් පෝෂණය කරනවා. මේ විදිහට කරනකොට ඒ කාලෙදි හිත දියුණු කරපු බොහෝ වික්ෂු මහන්සියලා දවල් කාලේ දිවා විහරණය පිණිස මෞතිසා දිව්‍ය ලෝකයට යනවා. ඒ තෞසා දිව්‍ය ලෝකයේ කිසිම දෙවියෙකුට සමාන කරන්න බැරි සාමාන්‍ය පීඩියෙන් ඒ දිහා බලන්නවත් බැරි ඒ තරම් විරජමාන වෙච්ච, ඒ තරම් විදුල, ඒ තරම් ප්‍රභාමත් අතිශය වටිනා මාලිගාවක් දකිනවා. හැබැයි කවුරුවත් නැහැ. අහනවා ඒ රහතන් වහන්සේගේ සත්‍යදීයන්ගේ මේ මාලිගාවේ ප්‍රකාශය. ඊට කියනවා එක මනුෂ්‍ය ලෝකේ රාජ්‍ය කරන
ලක්කාදීගේ රජකම්ම සත්‍රාජිත රජුගේ අනිත් ලෙස අනුරාධපුරේ ඉන්නවා තිස්ස කියලා සංඝාලයේ කන්නේ සංඝාලය වෙන්නේ කියනවා. මේ ඉතිරිලා තියෙන මාළිගාව කාමකෙන ජීවත් වෙනවා. නමුත් ඒ කුසල ධර්මයන්ගේ ඵලය ඉපදෙන්නේ පුණ්‍ය ශක්තිය ඉපදිනවා. එන්නවා මේ සංඝාලි තිස්ස සංඝාලය වෙන්නේ කියනවා. මේක මනුස්ස ලෝකේ දැමෙන්නා රාජ්‍යයක බින්දපා දෙයලින කොට දීක්ෂාන්ත සද්දාතිස්ස රාජ්‍ය රෂ්ට ප්‍රකාශ කරනවා. සද්දාතිස්ස රාජ්‍ය වූ මේ විශ්ව සංඝාලි වෙන්නලා අහන ඇත්ත දුක මෙහෙම දෙහෙමයි දෙයකා. විශ්ව සංඝාලි කියන්නේ හැම උත්පත්තියේ හැම විදිත මහන්සියෙන් හම්බ කරගෙන ජීවිතය ජීවත් කරන සිද්ධාන්ත කරတာ කියන්නේ. එතකොට පස්සේ මේ රාජ්‍ය රෝ මොකද කරන්නේ? මෙයාගේ කුසලකේ පැහැදිලා, කුසල ක්‍රියාවේ පුණ්‍ය ක්‍රියාවේ පැහැදිලා, බොහෝ වස්තු සම්පත් දීලා, තවත් හොඳට බින්දහම් කරවයි කියලා අවවාද කළා. ඒකේ මිස්ස සම්මාලි ඒ සියලු ධනයම උපයෝග කරගෙන තවත් හොඳට බින්දහම් කළා. සුගති ගාමී වෙච්ච බව සදහන් වෙනවා. එතකොට මේ මොකද කුසලස්ස උපසම්පදා කුසල කිරීමේ වටිනාකම දැකපු නිසා බුද්ධාදී උත්තමයන්ගේ අවවාදය අනුශාසනාව කරපු නිසා බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ මේ විදිහට තමන්ගේ ජීවිතයට බොහෝ කාලයක් හිත පිළිසිය සැප පිණිස පවතින කර්ම රැස්කරගන්න හදාගන්න ඵලයක් මොකද කර්ම හදාගන්න රැස්කරගන්න තියෙන එකයි. හේතුඵල ධර්ම හේතුල කුසලයයි අකුසලයයි දෙකම හේතු සතර ආපායයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයි කියන දෙකත් ඵලයක්. අකුසල නැමති හේතුයේ ඵලය සතර අපාය, කුසල නැමති හේතුයේ ඵලය මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ. අපේ ජනවහරේ කතාවක් තියෙන්නේ 6-4වක් මැදින් දරුවගේ. ඒ 6-4 දන්නේ කියන්නේ ලෝකෙට හොඳ නරක දන්නේ නැහැ කියන්නේ. 4 කියන්නේ සතර අපාය කියන දේ දන්නේ නැහැ. 6 කියන්නේ දිව්‍ය ලෝක හය දෙයන එක දන්නේ හොඳ නරක දෙක දන්නේ නැහැ කියන අදහස. ඉතින් මෙන්න මේ වගේ සත්ව ප්‍රාපත්ත කරන කුසලස්ස උපසම්පදා කියලා බුදුජන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව අද වගේ දවසක දීපත් කරගන්න වඩා සුසුනිසයි මම මාතෘකාවෙන් ගන්නේ. මොකද දෙවොන් වහන්සේ දෙවොන් අවුරුද්දට වඩා මේ අවුරුද්ද අපිට සබ්බපාප ප්‍රසාරණ නකුසල කර්මයි ප්‍රකබුදලස්ස උපසම්පද කුසල උපදවන්නට අනිස්ථාන කරගන්න හොඳ අවස්ථාවක් නිසා. අකුසල ධර්ම නොකිරී කිරීමෙන් සතර ආත්මය දුක ලැබෙන බව දන්න නිසා ඍජුවම දුක එන මාර්ගය නිසා අකුසල ධර්ම නොකරට දුක්‍රති එකට සතර ආපායට මෙල විනිශ්චය දුක්ඛිත වලක් ගන්න පුළුවන්. සත්ව ප්‍රමත්ත අකරණන් කියලා දේශනා කළේ ඍජුවම දුක ලැබෙන හේතු ටික නතර කරලා දුක්‍රක යන මාර්ගට වහනවා. කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කියන යම් සම්පත්තියක් යහපතක් වේනම් ඒ ටික ලබා දෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රතිප්‍රතිරෝධපත. සිය සිත නිරුද්ධ කරගන්න. අකුසල ධර්ම කරන්නේ කියලා. ඒකේ කතර අපාය යනක වළක්ව ගන්න. කුසල සෝපසම්පත. කුසල කරලා මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ සම්පතතු උපදෙත්. හැබැයි ඉස්සෙල්ලා නතර වෙච්ච දේශනා කළේ නැහැ. සංචිත්ත පරියෝධපනං
අකුසල ධර්ම නොකොට කුසල ධර්ම කරමින් එපමණකින් නතර නොවී තමන්ගේ හිතත් නිර්මුදු කරගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරා. ඇයි බුදුරජාණන් වහන්සේ හිතත් නිර්මුදු කරගන්න කියලා අවවාද අනුශාසනා කරා? පින්වත්නි, අපේ හිත අපේ විදිහට වෙලා තියෙනවා අසම දෙයකට. එකක් තමයි නීවරණ කියලා කෙලස් කොටසක් තියෙනවා. හරියට කියනවා ආමුෂය කියලා කෙලස් කොටස් දෙකක්. මෙන්න මේ කෙලෙස්යන්ගෙන් අදුරු වෙච්ච සිත පිරිසිදු නොවුණු සිත හරියට ලබුලෙක් වගේ කවදාවත් නොලැබෙන දේවල් ප්‍රාර්ථනා කරලා අදින අය වගේ බොළඳ. එයාට ධර්මයේ යථාර්ථය දෙන්නේ. අපි මෙහෙම මතක් කරොත් බොළඳ ලින්ග එහෙම තියෙනවනේ කියලා. ලින්ගය වැඩවල යනනේ. හරි, අපි මුල් පරික්ෂණයක් කරමු. ඔන්නෝයේ විද්‍යාවට ගිහිල්ලා ඔන්නම මේ කියන එක කරලා බලන්න. විද්‍යාවට ගිහිල්ලා ලොකු කළු ගලක් අරගෙන ගිහිල්ලා විද කතායි. හැබැයි එකක් නෙමෙයි නාවෙන්ද නෙමෙයි එකක් නෙමෙයි අතට. මෙන්න මේව ප්‍රාර්ථනාවක් කරනවා. මේ ගල යට යන දෙමා උදමා වේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා. අතරු පුරක් නෙයිද? යට යනයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරුවනේ ගල යට යන දෙක උඩ පා වේවා කියලා. අපි ප්‍රාර්ථනා කරුවට නියාමනයට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්නේ නැහැ නේද? යට යන ගල යට යන උඩ පා වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කළාට එහෙම හැම දෙයක්ම ප්‍රාර්ථනා කරන පමණකින් වෙන්නේ නැහැ. හරි. සිත් වෙන සුභාවික නියාමනයට ප්‍රතිවිරුද්ධව විපරීතව හිතුවහම ඒක ඇති අනිත් විපාකේ බල පොන්නා. අපි විදෙට ගලක් දැම්මත් යටයන් දෙක උඩ පාල් වේවා කිය. ඒ අපි මේ ප්‍රාර්ථනාව ගැන අහන්න නැතුව ගල යට කියලා. බලන්නේ ඉගේම කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියන්නේ? අපි කැමති ගල උදපා වෙනවා බලන්න දකින්න ඒ ගල යට ගියා අපිට ඉගේම කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා. පින්මුතුනි, මේ කැමති දේ නොලැබීමේ දුක අපි දාලේ ගල යට ගියේ ඉඳලා වැරදි ප්‍රාර්ථනාව නිසා. යට යන ගල උදමා වේවා කියලා ප්‍රාර්ථනා කළ යම් කෙනෙක් දුක් වෙනවද? ඒක උනේ නැහැ කියලා. ඒක වුදු කෙනෙක් වෙන මොකද උගලට හිතෙන්නේ? මොනක් මෝඩ. ඔන්න ඔබලම හිතේ පොඩ පරිස්සම්. හරි. දැන් අපි බලමු. ඔබලෝ නෙදෙන්න කැමතිද? ඒක දෙන්න වෙනවා නේ. ඒකට දුක වෙනවා. ඔබල මහල් වෙන්න කැමති නැහැ. හැබැයි මහල් වෙනවා. ඒකට දුක වෙනවා. ඔබල කැමති නේ? ඕනවත් නැහැ. ඒත් නැරෙන්න වෙනවා. දුක වෙනවා. ඔබල දන්නේ නැතුව ඇති යක්ෂ යන ගල උදමා වේවා කියලා ප්‍රාර්ථනා වෙන මනසක් ලෙඩ වෙන කය ලෙඩ නොවේවා, ජීවන රෝගිය නොදිරාවා, නැරෙන දේ නොදරේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන මනසක් කර දෙකක් නැහැ කියලා දන්නවා. මේ හිත පිරිසිදු නොවුනහම කුඩා ධර්මයක් වගේ යථාර්ථය නැහැ. අපි මතක් කරොත් මේ ළඟම තියෙන ගහ බලන්න, මේ ගහට තිබුණ අමතක ඕකට ඇති කාලයක් තිබුණා, මොඩෙල්ලෙක් තිබුණා, ඉතාමත්ම ලදුරු අවස්ථාවක් තිබුණා, කුඩා කාලයක් තිබුණා,
ඔය අපදහස් ගමක්‍රමයේ දිරව යන ගිරණයි. ඔය අපදහස් වල ලෙඩ හෙන්නේ නැමේ. ඔය අපදහස් නැහැ. ජරා ධර්මතාවයේ ලෙඩ වෙන ධර්මතාවයේ ධර්ම ධර්මතාවයේ මේ අමු වස්තුවකම පොදුයි. ඒ වගේ කන බොන පස්වාන් කවුරු මුන් ඇට නිසා හැදෙන මේ රූපය මෞර්යයන්ගේ මේ ධාතුව නිසා කනපු ආහාර නිසා හැදුණු මේ රූපයටත් කලන අවස්ථාවක් තිබුණා, බීජ අවස්ථාවක් තිබුණා, නදුර අවස්ථාවක් තිබුණා, ළම අවස්ථාවක් තිබුණා, කුඩා කාලයක් තිබුණා, තරුණ කාලයක් තිබුණා, තවත් මේ වැඩ මේ රූපය තියෙනවා. මේ රූපයක් නේද? මේ රූපයක් නැහැ. අපි හිත නිවිදින්ද නැහැ කියලා කියන්නේ මේ රූපේ ඇත්ත මෙහෙදී නැති නැතුව සංකීර්ණ වෙන මාළු ටිකක් වගේ. මේ රූපේ කොච්චර ලොකුද විතරද? ඒ වුණාට සංකීර්ණ ඇතුලේ ඉන්න මාළුන්ට මුළු ලෝකෙම නැෂන්. එක මාළුවේ පැටවුනාල සංකීර්ණ පැටවුනාල ඒ පැටිය සංකීර්ණ එකද? සංකීර්ණ හැදෙලා සංකීර්ණ ලොකු වෙලා සංකීර්ණ ගන්නවා. ඒකට ඉතින් යහපත් ළමයෙම නෑ හිතන්නේ මට පේන්න තියෙන දේ තමයි මේක ලෝකෙ. ඒකට කියන්න පුළුවන් බ්‍රහ්මත්‍රි මොන මේ කියලා බලලා ලෝකෙ ගොඩක් වෙලා කියලා බොරු කියන්න බලනවා. එයි සමන්ගේ ඇහැළඟ ආදී අරමුණ වලට හමු වෙන එක විතරයි ඇත්ත. ඒ වගේ අපි මම කියාගත්ත ඇහැළඟ දිවනා ශරීරයේ අරමුණ වෙච්ච අරමුණ වලට පිටාවක් මාත්‍ර මේ කදෙලා ඒ මාත්‍ර ජීවත් වෙලා ඒ මාත්‍ර නිරන්තර අපි ලෝකෙ මෙච්චර අපිට හම්බුනේ මේ ලෝකෙන් ඔබේ බෞද්ධ සැලෑවක් කියලා දෙයක් ඉන්න එක බවතාව අහලත් නැහැ දන්නේ. බුද්ධත්වයේ සත්පුරුෂයන් වහන්සේලා හම්බ වුණාම සත්‍යධර්මයේ තුනේ තමයි මේ ලෝකී ඇත්ත දෙන්නා. අන්නේ ඇත්ත දැකපු දවසටයි අපේ හිතේ තියෙන අන්ධකාරය අඳුර සම්පූර්ණ වෙන්නේ. ඒ සත්‍යධර්මය අහලා ඒ ධර්මයේ අපි යෙදෙන්නේ නැත්තම් මේ අඳුරේමයි අපි ඉන්නේ. ඒ අඳුරේ ඉන්න කෙනාට තමයි ජීවිතේ හමු වෙන අරමුණ වල රැඳෙනා විතරක ඒකේහා නුවණින් දැක්ක යුතු නුවණින් තීරණය කළ යුතු දර්ශනයක් නැති නිසා හමු වෙන අරමුණේ රැඳෙනවා. අර යට යන ගල උදපාගේ වාගේලා ප්‍රාර්ථනා කරන දුක් වෙන ලෝකයන්ගේ මානසික පත්‍රමම ඇති කරගන්නේ මේ රූපේ මම කියලා කරනවා. මේ අනිත් රූප මගේ කියලා කරනවා. ඒ වාගේ නෙද වෙනකොට කැලෙනකොට විඳනකොට දුක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හිත පිරිසුදු කරගත්ත කියලා කියන්නේ ඒ හිත පිරිසුදු කරගන්න යමුණේකොට නීවරණ කියලා කොටසක් තියෙනවා. සමත කියලා හිත සංසිඳන කමඨාන කියලා ඒ කොටසෙන් මේ නීවරණ ධර්මයන් කරගන්නත් විදර්ශනා වගේ ක්‍රමයක් ගන්නවා. ඒකින් ඇත්ත කිසි දකින්න ඉඳලා තියෙන මෙන්න මේ ක්‍රම දෙකට හිත පිරිසුදු කරගන්න දෙයක්. ඒ ක්‍රම දෙකෙන් උත්තර හිත පිරිසුදු කරගත්තොත් වෙන්නේ මොකද්ද? අන්දර කුසල විපාකයකට හම්බ වෙච්ච වටපිටාව තුල රැවටිලා ගැඳිලා මෝහයට පත් වෙලා ඒවා නැති වෙච්ච දවසට
දුක් නිදෙන්නේ නැහැ. කුසල සුඛ සම්පත කුසල සම්පත මිනිසෙක් කියලා උපන්න, දෙවියෙක් කියලා උපන්න. හිතේ බිඳු නැති නිසා, හිතේ බිඳු නිසා ඒ ජීවිතේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අපි දැකියි. එතකොට ඒ රූපේ වෙනස් වෙන දවසට නිතරම විතර දවසට දුක එනවා. හිත පිළිබඳ කරගත්ත කියලා මතක් කරේ උගල සුඛ සම්පන්න කුසල් කිරීම නිසා මනුෂ්‍යාත්ම භාවයක් දේවාත්ම භාවයක් ලැබුණා නම් ඒ ලැබුණා වූ ජීවිතේ ඇලෙන්නේ නැතුව දැඳෙන්නේ නැතුව ඒ තුළ ඇත්ත දකින්න ජීවත් වෙනකොට ඒ කුසල විපාකේ නැති වෙන දවසට දුක එන්නේ නැහැ. එකෙන් ප්‍රාප්තින් ගත්තොත් ඒ ලබු මනුෂ්‍ය ජීවිතේවත් ඒ දේවාත්ම භාවයවත් ඇලෙන්නේ දැදෙන්නේ නැතුව උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් මේ නිතර නිතර කරගෙන යන්න. අකුසල ධර්ම නොකලහම සතරාපායේ දුක අපහැරෙනවා. කුසල ධර්ම කළාම මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වල සැප ලැබෙනවා. හිත විරුද්ධ කරගත්තාම මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වල තියෙන දුකක් තියෙනවනම් මේ ටික විදිහට වෙන්නේ ඒ සැප නැති වීමෙන් වෙන දුකක් තියෙනවනම් මේ ටික විදිහට වෙන්නේ ඒ කියන්නේ නිර්වාණයට ලැබෙනවා කියන එක. ඉතින් මෙන්න මේ දුකදී අයින් කළ සුඛදී ලබා දෙන්න සුගතියක නැවැත්ම නැති වෙන දවසට ඒක දුකක් නොවි කෙලෙස්ගෙනීමේ පිරිනිවෙන්ගත් තියෙන මෙලොව මනුලොව කියන දෙපැත්තෙම ලෞකික ලෝකෝන්තර කියන සියලු මාර්ග කැටි කරලා කැටි කරලා තමයි සර්ව පාපස්ථා කරන කුසල සුපසම්පද පජිත්‍ර බලියෝ දහනන් කියලා දේශනා කළේ. ඉතිරි මුතුන් කල්පනා කරගන්න ඕනේ අද දවසේදී ඒ බුද්ධාදී උත්තරයන් වහන්සේලා ප්‍රශංසා කළ විදිහට ජීවිතයේ අකුසල ධර්ම අයින් කරන්ටත් කුසල ධර්ම ටික ටික හරි පූර්ණය කරගන්ට වර්ධනය කරගන්ටත් ඒ වගේම ඉඩ ලැබෙන සෑම වෙලාවකම සමත කමඨානකින් නැත්නම් ඇත්ත ඇති හැටි දකින විදර්ශනා නුවණකින් හිත පිරිසුදු කරගන්නට කියන මෙන්න මේ තුන් අවවාදයේ අනුවම කටයුතු කරන්නට හැකියාව දෙනු සාවක් වෙනට ඕනේ. යම් කිසි කෙනෙක් අපි කියමු සමහර විටක අපි අකුසල ධර්ම කරන්නේ නැහැ. හරි බුදුරජාණන් වහන්සේගේ එක අවවාදයක් පිළිගන්න. හැබැයි කුසල කරන්නේ හිත පිරිසුදු කරන්නේ. ඒ කියන්නේ අවවාද දෙකක් කරන්නේ පිළිපදේ. ඔගලගේ ධර්මයේ වැඩ තුනක් තිබුණොත් එකක් කරනවා වැඩ දෙකක් නොකරන තරව ඊක වෙනවා කියන්නේ. ධර්මයේ තියෙනවා තව වැඩ දෙකක් කරනවා එකක් කරන්නේ. ඒ ඊක වෙන්නේ. කියන හැම වැඩක්ම කරනවා නම් ඒක ඊක වෙන්නේ. ඒ කියන්නේ අකුසල කරන දේවා කුසල කරන දෙකට සුදු කරගන්න කියලා ශාස්ත්‍ර මහත්මයා අපිට මතක් කරලා. අපි අකුසල කර්ම කරන්නේ හැබැයි කුසල කර්ම කරන්නේ එකයි හිත පිරිසුදු කරගන්න එකයි දෙක කරන්නේ නැත්නම් අපි බුදුරජාන් වහන්සේට බොහෝ කීකරු සාමකීර වෙනවා. හරි අකුසල කර්ම කරන්නේ අපි ඉහෙලගෙන විදිහට බොහෝ දෙනෙක් කුසල කර්ම කරනවා. දන් දෙනවා පිළිගන්නවා කුසල කර්ම කරනවා. හැබැයි සජිත්‍ර කොලියුදම් හිත පිරිසුදු කරගන්න එක තමයි ගොඩක් දෙන්න හැදුවේ. එතකොට එයා හැමතිස්සෙම කියනවා නෑ යම් කෙනෙක් දෙන කපුන ගාන මොකරන්නේ කුසල ධර්ම කරන්නේ හිත පිරිසුදු කරගන්න ඕන නම් අන්නේ ආ බුද්ධ ආදී උත්තරයන් දෙකී කරුව කටයුතු කරන උපාසක උපාසික ශ්‍රාවක යන ගන්නේ යනවා. යම් කෙනෙක් නියම ජීවිත උපාසක උපාසික ශ්‍රාවක වෙන්නේ යම් අවදාවක් සතරපාතයෙන්ද මේකේ යන්නේ. ඉතින් මේ අවස්ථාව අවස්ථාවක් කරගන්නත් බුද්ධාදී උත්තරන් වහන්සේලා අපිට යම් දේ අවවාද කළාද මේ විදිහට මේ අවවාදයන් දෙකේදලා මම මේ ලබු මනුෂ්‍ය ජීවිතයෙන් බලක් ප්‍රයෝජනය ඇති කරගන්නවා කියන හැමදේම මම විශ්වාස කරගන්න ඕනේ. ඒ සඳහා මේ දේශනාව හේතු මොකද කියන්නේ වා කියලා. Thank you.
හොඳයි නම් තුළින් ජනිත විශ්ව සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ විහාරස්ථානය ගොඩනගලා සංවර්ධනය කළා මේ පින්වතුන්ගේ යහපත උදා කරමින් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට උපකාර වෙන විදිහට මේ කටයුතු කරමින් වැඩවසන ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහරහතන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා බිම්ම ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කර්මකින සාසන මාමක කටයුතු සියල්ල දියුණු දියුණු කරගත්ත ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනීය බෝධිකින් මුතු නිවන සැනසෙත්වා කියලා සාර්ථකව ඒවගේම මේ තුළි ජනතවිච සියලූ මකුසදයන් ලෝකය සම්බෝධ ශාසනයක් මේ පින්මතුන්වත් මේ පින්මතුගේ ජවාදරුව රැක රක්ෂා දීත්තන්ට අධිකරුව විතුන් ශාසන ම ්‍රෂ්ටකාරක සිලු දෙලියෝද මේ විහාරස්ථානට අධිකරුව විතු සිල් දෙවනය පින් අනුමෝදන් වෙත්වා දෙවියන් විදේශර වඩා වර්ධනය කරගන්න දෙවල් පතන බෝධයකින් මුතුන් නිවන තැන සෙත්වා කියන දර්ශන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාවකං එවගේම මේ තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් මේ විහාරස්ථාන ආදී ගොඩනැගීම සඳහා කටයුතු කළ අපවත් ජීවදානා වූ ඒ සංඝ බීතුන් වහන්සේලා සිටිනා ඒ සියලු සංඝ බීතුන් වහන්සේලා මේ මොහොතේ සිහිපත් කරනවා. එවගේම මේ විහාරස්ථානයේ ගොඩනගන්න මේච මහන්සියලා කටයුතු කළා මේ පරිලෝකියා වූ සද්ධාවන්ත උපාසක උපාසිකාවන් සිටිනා ශාසන ඥාතිත්වයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. එවගේම ගිහි ඥාතිත්වයෙන් මේ පින්වත් සිරි දෙනාගේ ස්වාමීන් වහන්සේලාගේ යමෝපේ ගුරු රාජී ජීවනාදින්ද සිහිපත් කරනවා. ශාසන ඥාතිත්වයෙන් හා ඥාතිත්වයෙන් අපවත්ී වදාලා වූ කරුණේ කළා වූ මේ ඥාති සිරි දෙනාට මේකින් අනුමෝදක් කරනවා. අනුමෝදන් වෙත්වා. මේ අනුමෝදන් වීමෙන් දුකක සිටින දුකෙන් අත්ම දේශපවත් බාහිරට පත් වීමෙන් මුතුන් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි ඥාතිත්ව දෙන අනුමෝදන් කරමු. ඉදන්නේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවගේම මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ කටයුතු කළා වූ සිද්ධාන්ත මේ සඳහා සම්බන්ධ කරන කටයුතු කළා වූ අපේ නන්දසිරි මහත්මයාගේ පොලේ සිද්ධාන්ත එවගේම මේ බිම්ම සියලුම දෙනාටත් මේ සත්‍යාව සිද්ධ කරගන්නට මෙතෙන්ට ඔගලන්ගේ එන්ට ඉඩාවස්තාව සලසලා එන්නටෝ ගෞරවරුන් යම්තාක් විදර්ශිතී නම් ඒ සෑම දෙනාටත් මෙකින් මොසියලු මුදනාට මින්නනුමුදන් දෙවියන් දේවාශිර්වාදයෙන් දුරං සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දෙනාගෙම මෙලොව ජීවිත වලට ඇතිවන්නෝ ලෙඩදු කරදර බාධක අපරමතර දුරු වේවා කරන කියන යහපත් දර්ශියල් සමුද්ද වේවා සාර්ථක වේවා
එවගේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේදනසේ කන්නක වැඩවදාලා වූ බුදුන් වචනාමර නිර්වාණ සම්පතිය සාක්ෂාත් කරගන්න මෙම බුදුරජාණන් වහන්සේ නිවන් පෙරත පාරමිතාවක්ම